ஐபෝුවන් ඔබට සුභදවසක් වේවා. ඉතින් ஆදரேෙන් සාදරேன் පිළිගන්නවා අපේ ගුකම් YouTubeප්චනලේடு. ජීවිතේ இලකකරා යාමේදී ඔබටඇත්තුූ පරාජයන් ඔබේ දරුවන්ටත් අත් නොවන්නටනම් අප කල්තියාම எපිළිබඳව තැනවත්த்தීම වැදකත් වෙනවා. ඉතින් දිනපතා සතිපතා මාස්පතා ලක්නු පලපල දැනගැනිම සඳහා අපේ ටියුප්චනල සබස්கி්‍රයිබ් කර අමතකනු කර බෙල්ල අයිකනයද ක්‍රියාත්මක කරන්න. ඉදිරියට ගමන් කරන අපගේ ජීවිතේ, ලබනවර්ෂ එනම් දෙදහස් විසිත්උුණ වර්ෂය ඔබට කොහමද. ඉතින්වෙදහස් පිසිතුන වර්ෂය ඔබට කෝමද කියලා බලන්න තමයි අපි හද මේ සූදානම් පෙන්න්නේ. ලක්න පලාපල හලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේනුම් මරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වාදීම තමයි අපගේ එක මරමුණ වන්නේ. ඉතින් භේෂරාශිය සිට මීන රශ්‍යය දක්වා අවඋපන් ඔබගේ ග්‍රාපේටී අනුව ඔබට ලැබනවර්ෂය කොහොමද කියලා අපි මෙතැන් සිට එකින් එක විමසා බලමු. ඉති බට නැවතත්මකක් කරන්නට කැමති ඔබ තෝමත්පගේ YouTube් චරලය සබස්කරයිප් කළ නැතිනම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ලදසනින් අපගේ වීඩියෝ දැක බලා ගැනීමට බෙල්ලයිකනයද අමකකනුකර ක්‍රියාත්මක කරන්න. කන්න්‍යයා ලත්නය. ලක්නේ නුපන් නොබගේ ලක්නාාධිපති බුද්ධ රවිසමඟ හතරවැන්නේ ද කේතුදොවැන්නේද සික්කුරු හාශ්ෂණ පස්වැන්නේ ද ගුරු හත්වන්නේ ද සඳුහා රහු අර්තවැන්නේද කුජ නමවැන්නේද ගෝචර කරමින් ආනම්භ වන මෙමවර්ෂය ඔබට යහපත් ප්‍රතිඵල ගෙනදේ. ඔබගේ ධනය ගත්තිට ධනය දේපල දුණුවේ. නයි තුරුස්වලින් නිදහසෝ නයි ගණදෙනුවකින් ලාබයක් ලැබේ. ආදයම වැඩිවෙයි වෙළඳ ව්‍යපාරවින් බලාබ ලැබේ. ඔබගේ ැකිරක්ෂා ගත්විට, රැකිරක්ෂා කටයුතු යාහපත්තේ. තන්තුරු ස්තිරවෙයි! රැකිරක්ෂා වලින් ටියුණ තත්දයෙකට පත්වෙයි. රාහු මහදශා අතුරදශා ගත කරනයගේ රැකිරක්ෂා කටයුතු කැඩීබින්ඳ යාමට ඉඩ ඇතිබෙවින් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. රැකිරක්ෂා කටයුතු නිලතලාදය පිළිබඳ වෙනස්වීමකෝ කරදර සයිතව කටයුතු කිරීමට සිදුවයි. ඉතින් ඔබගේ ගෘහජීවිතය ගත්විට යම්ය මඩුබාහිරආදිය රැස්කර ගැනීමට ඉඩ ලැබේ. නම හොඳවෙයි සමාජයහි ප්‍රසිද්ධවෙයි. සමාජයට තමාව ප්‍රියපුත් කලෙක් බවට පත්තේ සිතේ ප්‍රීතියට හේතුවන වස්තුව ලැබේ සමහරවිට නැතිවීග වස්තූපවා ලැබෙන්න්නට පුළුවන්. සැප පාසුවට අවශ්‍ය බඩු ඇඳ පුටුවාහන ආදිය මෙලදී ගැනීමට ඉඩ ලබේ. තම තනිබලේ පාමින් තමාට සිතන සිතන ආකාරයට ගෙදනදුරු පාලනය කරමින් වාසය කරන්නටද තමාට සිතන සිත වෙලාවට ගමන්බමන්න්න අද යාමටද එඩලබෙන නිදහස්කාලයක් වියහැකි. නිතර හිතවතුන් සමග ගමන්්‍යමටද පහසුකම් සැලසයි. සතුරන්ගෙන් ජයලැබෙන සතුරුන්් පරාජය කළයැකි කාලයක් වනවා. ශ්‍රීන්ට පුරෂයන් සමගද පුරුෂයන්ට හිතවතුන් හෝ හිතවතියන් සමගද ආශ්්‍රේති ව. දේපල තිියුණුවෙේ සුදුස වයිසනම් මංගලය ඔච්චනා ඇතිවේ විවාහය සිතුවීමට හෝ අනියම් කම්සප ලබ් ලාබ ලැබීමට ඉඩතිබේ දරුශිෂ්‍ය ලාබද ලබේ අනුන් සමගා එකට සාගාරකම් ඇතිව යම් යම් ව්‍යාපාර පටන්ගැනීමට ඉඩ ලැබේ. තම භර්යාවගේ හෝ තම ස්වාමියගේ කටයුතුවලට සහභාගවීමට ඉඩ ලැබේ රාහු මහදශා අතුරුදශා ගත කරන අයට ඇතැම්බිට හදිසියනතුරු ඇතිවී හැකි බලාපරොත්තු කටවෙයි. පහත් නිච වැඩවලට පෙළඹීම් යාමට ඉ තිබේ. සමාජයට හිරිහර ඇතිවන වැඩහෝ සමාජයට විරුද්ධව කරන වැඩහෝ දරුණු වැඩකරන තාලයක් වනවා. කෑමවීම පිළබඳ නුසදුසමින්ද නැතෝ පොක්්දායි යාහාර නොලැබීමෙන්ද. පලාත්්‍යේ පවත්නා විෂමතාවයන්ද පවුලේ කීපදනිෙක්ම අස්සනීපුවලින් පීඩවිදිගවා. ගේ අධ්‍යාපනය ගත්දිට අලුදේ ඉගැනීමට අවස්ථාව ලැබේ. ඥානය වැඩිදියුණුවන කාලයක් වෙයි. තරඟ විභාගවලින් ජයක්‍රාණ ලබේ. ලෙඩරෝක තිබුණේ නම් මේවායෙන් සුව ලබේ. ශරීරයේ බරවැඩිවෙයි. රාහෝ මහදශා අතුරුෂ්‍යා ගත කරණයට හදිසි අසනීප බරපතරලෙස ඇතිවීමට පුළුවන්. ඇතැම් විට හදිසි අනතුරුද ඇතිකර හැකි. ඉතින් ඔබගේ ශුභ දවස්වන්නේ බදාදා ප්‍රාශ්පතිදා සහසිකෘරවාදා. ශුභ වන්නවන්නේ කොළපය. ශුභංක වන්නේ අංක දෙක තුන්න අංක පහා සහංක හත වනතර ශුභ මානි්‍ය වන්නේ පච්ච සහකෝමේද මානික්க்கයි.